ආදරෙන් පිළිගන්න කුක්කිට නදිශයකක තුලා ඉන්නවාදව ගොඩක් වෙලාවට ෆ්‍රයිඩ් රයිස් හදන්න ගියහම අපි චිකන් ටික වෙනම බෙද ගන්නවා එහෙම නැත්නම් චිකන් එක වෙනම තම්බලා ගන්නවා ඉතින් මේ ක්‍රම දෙකම නැතුව හරිම ඉක්මනට වැඩි වෙලාවක් වැය කරන්නේ නැතුව ගොඩක් රසට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතින් එහෙමනම් වෙනදා වගේම අවශ්‍ය දේවල් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා එතනින් බලා ගන්න පුළුවන් सामान्य फ्राइड राइस पाविचिक ओणिम हाल वर्ग अरगण पुलवांग वगेम अदत मम कीरी संभवली तमिक धायानी आट हूद सोदल पास मम अद राइस कुके तमि बत्तकूयागाने ඊළඟට බත්තකට අවශ්‍ය චිකන් ටිකත් මේ විදිහට බත්තකත් එක්කම තමයි තඹ ගන්නෙ. ඉතින් මෙතනදී මේක පුංචි කෑලි වලට කපලා ගන්නෙ නැහැ. ඔයාලට පේනවා ඇති චිකන් තයි එක මේ විදිහටම තියෙනවා. ඔයාලට මේකට ෆුල් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පුංචි ඉඟුරු පෙති දෙකක් මේ විදිහට අරගෙන තියෙනවා. මේක ටිකක් තලලා ගන්න. එතකොට බත්තකේ රස සුවඳ ගොඩක් වැඩි වෙනවා. ඊළඟට බත්තකට අවශ්‍ය ප්‍රමාණයට හොඳට ලුණු දාගන්න. ඒ වගේම වතුරක් දාලා දැන් සාමාන්‍ය විදිහට බත්තක උයා ගන්න තියෙන්නේ. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් උයනකොට බත්තට හොඳටම ඉදිලා පොඩි වෙලා යන විදිහට නැතුව ටිකක් බත්තට වෙන වෙනම තියෙන විදිහට උයා ගන්න ඕන නිසා වතුර ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න. ඇත්තට මේ විදිහට බත්තක උයා ගන්න එකෙන් ඔයාලට කාලය ඉතුරු වෙන එක විතරක් නෙවෙයි බත්තකට ලොකු රසයක් එකතු වෙනවා හරියට අපි චිකන් ස්ටොක් එකකින් බත්තක උයා ගත්තා වගේ ඔයාලා හදාගන්න ෆ්‍රයිඩ් රයිස් එකේ රස ගොඩක් වැඩි වෙනවා බත් කිදුනාට පස්සේ උනා අපිට හරිම ලේසියෙන් ඉඟුරු කෑල්ල මේ විදිහට වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම චිකන් එකත් මම ඔයාලට පෙන්නන්නම්. චිකන් ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මේ විදිහට අපි අනිවාර්යයෙන්ම මේ දෙකත් ඉවත් කරගෙන බත් එක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට අපි රස්නේ පිටින් බත් එක ගන්නෙ නැහැ. මේක හොඳටම නිවෙන්න තියලා ඊළඟට චිකන් එක ටිකක් දෙපැත්ත බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් ලිපේ තියාගෙන මේකට කහ කුඩු ටිකක් ඒ වගේම මිරිස් කුඩු දාගන්න लुनु गमीरी वगे दीवा मेवला दागन पुलवां इलांट चिकन मे विधिट दिपेत पोडा दुमरपाट विन बेदगा तम तीन बत्तकट अवश्य प्रमाण हुंदट लुनु दागा निशा चिकन के लुनु रस तीयन थिंग वालट लुनु मदकेला वितरा मेवला लुंडिकूद दालम मेक बेदगा पुलवां अतम चिकन बेदेन इतरा वेलावाक्या दुमर पाट मेन इतरा बेदगा अमुत चिकन तेबे अवश्य नह बत्तक तेबेन विलावधि मेकत् हुदट अवश्य प्रमाण तेबिदा तीयनी मेक न्यूनाट पास मे विधेट पुंजी कैल वेट वेंकर मेकत्तकिन तील पीकमेट बत्तक हदान लेमो फ्रईड रईस हदान अवश्य प्रमाण तेल क्लीग తెల్టిక హొందట రత్ వెనకొట తలాగత్ ఇంగురు సుదులుం టికక్ మమ దాగన్నవా ఇలంగట రతలూను టికక్ పొంచి కేల్వేట కపల మమ మేకడ మెకుతు కరగన్నవా මේ වගේ ඉඩ තියෙන භාජනයක් අරගත්තාම ඔයාලට හරි ලේසි මේක ටිකක් බැදීගෙන එනකොට ඔක්කොම ටිකක් පැත්තකට කරගෙන ඊළඟට ඔන්න බිත්තරක් දාගන්න පුළුවන්. ඉතින් හැමදාම ෆ්‍රයිඩ් රයිස් හදනකොට වගේ අදත් ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක් දාලා තමයි බිත්තර ටික මේ විදිහට තෙල් එකට එකතු කරගන්නේ. बितर टिकाक बेदी गए आवाट पास अभी पुलवा इगुर सुधुन सह रतलून टिकाक मेवी तेटे कलवाम कर ඊළඟට මම කැරට් ඒ වගේම ගෝවා ටිකක් මේකට දාගන්නවා ඒ වගේම ලීක්ස් නඩු කෑල්ලකුත් මේ වගේ පුංචි කෑලි වලට කපලා ඒකත් එකතු කරගන්නවා ඊළඟට ලුණුත් බොහොම පොඩි ප්‍රමාණයක් දාගන්නවා මොකද අපි බත් එක උයා ගන්න කොටත් හොඳට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගත්ත නිසා වොමනාවට වඩා ලුණු වැඩි කරගන්න එපා ඊළඟට ගෙදරම හදාගත්ත චිලි පේස්ට් එකකුත් මම මේකට දාගන්නවා ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් මේ වීඩියෝ එක අවසානයේ සඳහන් කරලා තියෙනවා එතනින් ඔයාලට චිලි පේස්ට් වීඩියෝ එකට යන්න පුළුවන් දැන් අපිට පුළුවන් බත් එකක් කලවම් කරගන්න ඉතින් මේ වෙනකොට බත් එක හොඳටම නිවිලා තියෙන්නේ ඔයාලට පුළුවන් කලින් උයලා හොඳට නිවාගත්ත බත් එකක් හරි එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ තිබුණු බත් එකක් හරි දාගන්න එතකොට තමයි ෆ්‍රයිඩ් රයිස් එක හොඳට ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ රස්නේ පිටින් නම් බත් එක එකතු කරගන්න යන්න එපා බත් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ කලින් ලෑසි කරගත්ත චිකන් ටිකත් මේකටම කලවම් කරගන්න පුළුවන් लीक्स लून को वगे देवा मे विधि अंतिम तमाइ अभी बत्तक कलवाम कर
ලිපේ ගින්දර ටිකක් වැඩි කරගෙන බත් එක හොඳට රත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ සුවඳක් එනවා මේ වෙලාව වෙනකොට ෆ්‍රයිඩ් රයිස් එකේ. ඉතින් මේ වෙලාවදී ඔයාලට රස බලලා තව අවශ්‍ය නම් ලුණු ඒ වගේම චිලි පේස්ට් වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් බබාලටත් එක්ක හදන නිසා මම චිලි පේස්ට් පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් තව ටිකක් වැඩිපුර දාලා ටිකක් සැරටුණත් මේක හදාගන්න පුළුවන්. දැන් නම් හොඳට බත් එක රත් වෙලා තියෙන්නේ මම මේ වෙලාවදී ලිප ඔෆ් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තේ. මම හිතනවා මේ දවස්වල අපි හැමෝම කාර්ය බහුල නිසා ඔයාලට මේ රෙසිපි එක ගොඩක් වැදගත් වෙයි කියලා. චිකන් ටික වෙන වෙනම තම්බන්න වෙලා වැය කරන්න ඕනේ නැහැ. බත් එකටත් ලොකු රසයක් එකතු වෙන විදිහට ඔයාලට මීට පස්සේ මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් චිකන් ස්ටොක් ඒ වගේම සුප් කැට වගේ දේවල් වෙනම අවශ්‍ය නැහැ. මේ ක්‍රමයට උයාගත්තාම ෆ්‍රයිඩ් රයිස් එක ඔයාලට ගොඩක් සට හදා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක යුතුන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් එක්මනෙමු මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.